මාත්‍යා කිව්වේ මේ හැමෝටම වගේ තියෙන ඇබ්බැහිවීම. මේ ඇබ්බැහිවීම් වලින් අපි ගැලවෙන්නේ කොහොමද? මේ ගැලවෙන්නේ සමහරව භාවනා වගේ එකක් පුරුදු කරගන්න කැමති. හැබැයි කාලයක් ගියට පස්සේ ආ භාවනාව අතරුණාට පස්සේ ආයේ පරණ එකට ඇබ්බැහි වෙනවා. මේක කොහොමද බේරගන්නේ කියලා මං තේරුම් අරන් තියෙන්නේ, ඇබ්බැහි වීම කියන එක සංස්කාරයක්. එතකොට අපිට තේරෙන හැටියට ඇබ්බැහි වීම දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ ජීවිතයේදී යම් යම් දේවල් වලට ඇබ්බැහි වීම. සමහර විට අපිට මේ ජීවිතයේ ඇබ්බැහි වීම තියෙනවා. ඒක තියෙන්නේ සමහර විට ආශ්‍රයත් එක්ක. අපි ගත්තොත් සමහර අය නරක මිත්‍රයන් ආශ්‍රය නිසා නරක දෙයට ඇබ්බැහි වෙලා තියෙනවා. එතකොට නරක මිත්‍ර ආශ්‍රයෙන් අත්මිදිලා හොඳ මිතුරන් ආශ්‍රයයට පැමිණීම නිසා ඒ ඇබ්බැහි වීමෙන් බේරිලා තියෙනවා. තව ඇබ්බැහි වීම වර්ගයක් තියෙනවා, ඒවා සාංසාරිකයි. සංසාරේ එනේවා. සංසාරයෙන් එනේවායිදීත් ඇබ්බැහි වීම තියෙනවා, රහත් උනත් නැති වෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා මේ සමහර රහතන් වහන්සේලා මිනිසුන්ට නිකන් ශර වචන වලින් කතා කරනවා. කොහෙ මිනිහ යන්නේ කියලා කතා කරනවා. වසලේ මෙහෙවර කියනවා. එතකොට මිනිස්සු බොහොම කලකිරුණා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ රහතන් වහන්සේ නමක්. එතකොට බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පැහැදිලි කළ දුන්නා, සංඝයාට පැහැදිලි කළා, උන්වහන්සේගේ වචනය සසර පුරුද්දක් හැටියට ගුරුසුයි. හැබැයි නිකලස් කෙනෙක් කිව්වා. එතකොට ඒකෙන් අපිට පේනවා වාසනා ගුණ. ඒකට කියන්නේ වාසනා ගුණ කියලා. සංසාරේ පුරා එන ඇබ්බැහිවීම. තව සමහරුන්ගේ ඇබ්බැහිවීම අපිට ජාතකවල පේනවා. හේතුවක් නැහැ, නමුත් ට්‍රන්ඩු කරනවා. එහෙම නැත්නම් නිතර කෝප වෙනවා. එතකොට තමන් දන්නේ මේ කෝප වීම කියන එක තමන්ට වෙච්ච ඇබ්බැහිවීමක් කියලා. ඒ සාමාන්‍යයෙන් අපි ඇබ්බැහිවීම කියලා ගොඩක් විට කියන්නේ ඔය එක්ක වීඩියෝ ගේම්ස් වලට ළමයි ඇබ්බැහි වෙනවා, එක්ක ටීවී බලන්න ඇබ්බැහි වෙනවා, එක්ක රේඩියෝ අහන්න ඇබ්බැහි වෙනවා, සින්දු වලට ඇබ්බැහි වෙනවා. එහෙම තියෙනවනේ. ඒ වැඩි අපේ කෙලෙස් වල තියෙන දේ ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. සමහර චරිත තියෙනවා රාග චරිත. රාග චරිත ඉක්මනට ඇබ්බැහි වෙනවා, නිකන් ඔය වල් චිත්‍රපටි බලන්න ඒ වගේ දේවල්ට ඇබ්බැහි වෙනවා. සමහර චරිත තියෙනවා ද්වේෂ චරිත. ඒගොල්ලෝ හරි කැමති ඔය වෝර් ෆිල්ම් බලන්න, යුද්ධ චිත්‍රපටි බලන්න, ඒ වගේ නිකන් ද්වේෂය ඇති වෙන දේවල් බලන්න කැමති. සමහර චරිත තියෙනවා මෝහ චරිත, ඕල්මන් කතා බලන්න කැමති. ඒව තමයි ඔය මිනිසුන්ට සපයන්නේ. මොකද ඒ ඇබ්බැහි වීම තියන අය තමයි ඒව හදන්නේ. දැන් සමහර අය ඉන්නවා හරි කැමති මේ නිර්වදි රඟපාන්න. ඉතින් එයා නොමිලේ හරි රඟපානවා. එතකොට අර උස්සන්න වෙච්ච රාග චරිතේ. එතකොට ඒව බලන්න ගිහිල්ලා තව පිරිසක් ඇවිස්සෙනවා. හැබැයි මේකෙන් අපි එකක් තේරුම් ගන්න ඕනේ, මේ සංසාරයේ ස්වභාවය නම් තුයි තේරුම් බේරුම් අරගන්නවා කියන එක අපි කතා කරන තරම් ලේසි නෑ. අපි හිතන තරම් ලේසි නෑ. එක තැනක තියෙනවා අර නටගාමිනී. නටගාමිනී කියලා නළුවෙක් බුදුරජාණන් වහන්සේ ගාට ගිහිල්ලා කිව්වා, ස්වාමීනි අපිට මේ අපේ ගුරුවරු කියා දුන්නේ මේ රංගනේ වේදිකාවට ඇවිල්ලා රංගනයේදීලා මිනිස්සුන්ව හිනස්සලා මිනිස්සුන්ව සතුටු කළාම ඒ මිනිස්සුන්ට හිනස්සලා සතුටක් ප්‍රීතියක් උපදවලා දීම ඔබට පිනක්.
එතකොට මේ පින හේතු කරගෙන නුඹ දිවී ලෝක යනවා. ඉතින් ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේ අපි බලන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ව චූන් කරලා තියන්න කිව්වා. එතකොට මේකෙන් ඇත්තෙන් අපිට දිවී ලෝක යන්න පුළුවන් වේද කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා ඔක අහන්න එපා මගෙන් වෙන එකක් අහන්න කිව්වා. ඉතින් තුන් පාරම මෙයා මේක ඇහුවා. එතකොට කිව්වා දැන් මං එපා කියන දේ මම ඔබ අහන්නේ ඒ නිසා මම ඔබට කියන්න මේක කිව්වා. මේ මිනිස්යා වාසය කරන්නේ රාගයට බැඳුණු සිතින් කිව්වා. ඔන්න ඒක තමයි වැදගත් කාරණේ. මිනිස්යා වාසය කරන්නේ දේශයට බැඳුණු සිතින් කිව්වා. මිනිස්යා වාසය කරන්නේ මෝහයට බැඳුණු සිතින් කිව්වා. ඉතින් යම් කෙනෙක් තමන් රංගණයකදීලා එයාගේ රාගය අවුස්සනවා. තමන් රංගණයකදීලා එයාගේ ද්වේෂය අවුස්සනවා. තමන් රංගණයකදීලා මෝහය අවුස්සනවා. ඒක එයාට කරන ලොකු හානියක් කිව්වා. ඒ කියන්නේ රාගය කියන්නේ අකුසලයක්. ඒතර රාගය නැමැති අකුසලයට බැඳෙන මිනිස්යාගේ රාගය අවුස්සනවා. ද්වේෂය නැමැති අකුසලයට බැඳුනේ මිනිස්යාගේ ද්වේෂය අවුස්සනවා. මොහේ නැමැති අකුසලයට බැඳුනේ මිනිස්යාගේ මොහේ අවුස්සනවා. දැන් අපි ගත්තොත් ඔබව කේන්ති ගසන්න මහ විලාමක් යයිද? හැබැයි ඔබ සංසිද්ධවන්න සමහරට අවුරුදු ගාණක් ගියත් බැහැ. ඒ සමහර සිද්ධි තියෙනවා ඒ මිනිස්යා කෝප වෙන්න පුංචි වෙලාවක් යන්නේ. හැබැයි සංසිද්ධව ගන්නෙ නෑ. සමහර විට මැරෙනකම්ම වෛර බඳන් ඉන්නවා. ඉතින් මේ වගේ ඉන්න මිනිස්යා නිරන්තරයෙන් ඇබ්බැහිවීම වලට ගොදුරු වෙනවා. ඉතින් මේ සාංසාරික වශයෙන් ගැට ගැහිච්චේවා මේ චුට්ටක් අපි භාවනා කරලා බලාපොරොත්තු වෙනකොට ඒකෙන් නිදහස් වෙන්න ඒක මම සලකන්නේ අනවබෝධේ අවබෝධි නැතිකමමයි. ඉතින් මේ නිසා තමයි අපි අපිට උපකාර කරන දැන් සමහරට අපිට හිතෙන්නේ අපිට බේරෙන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම ගොඩක් එහෙම තමන් පිළිබඳ මහා අමුතු විශ්වාසකින් ඉන්නවනේ. අපිට ගැටලුවක් නැහැ. අපි අමාරු වෙටෙන්නේ නැහැ. අපි දන්නවා අපි හොඳ දේ තෝර ගන්නවා. අපි හොඳ දේ ගන්නවා. අපිට ඕන ඇතිදී අතාරිනවා. දැන් තමන් හොඳට තේරෙනවා කියලා හිතන් ඉන්නේ. ටික කාලයක් බලමු යා ඉන්නෙත් වලේ. කාලයක් ගියාම යා ඉන්නේ වලේ බහැලා. අහුවම කියන්නේ අපිට තේරෙනවා අපි හොඳ එක ගන්නවා 100ක් අරගෙන 100කින් අහන්න. 100ම කියන්නේ අපිට තේරෙනවා අපි හොඳ දේ ගන්නවා. අපි නරක දේ අතාරින්න කියලා. නමුත් තමන් දන්නවද තමන්ව රාගෙ මෙහෙවන තැන? තමන් දන්නවද තමන්ව ද්වේෂෙ මෙහෙවන තැන? මොහෙන් මෙහෙවන තැන? තමන් තමන්ගෙනම දන්නේ නැහෙනි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ ආශ්‍රය. ආශ්‍රය කියන එක හරියට තිබ්බොත් බේරෙනවා. ආශ්‍රය කියන එක හරියට නැත්තම් වෙනසෙනවා. මම සලකන්නේ මේ කාලේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ ආශ්‍රය තියෙන අවුල. ඒ කියන්නේ මහත්තය දැන් සාමාන්‍ය මම මේ ළඟදී කල්පනා කළා මේ මිනිස්යන්ට නම් මේ ප්‍රඥාව කියන එකේ හුළඟවත් වැදිලා දෝ කියලා සැක හිතෙනවා. ප්‍රඥාවේ හුළඟවත් වැදිච්ච නැති ගානයි වර්තමාන් මිනිස්යා. මතකද මම කලිනුත් කිව්වා අපිට මේ යෝනිසෝ මනසිකාරය නෑ කියලා. ඒ ප්‍රඥාව උපදින්න නම් ඕනේ මොකද්ද ඇතුලෙන් සපෝට් එක? යෝනිසෝ මනසිකාරේ. ඉතින් ඇතුලේ නැත්තම් උදව් කරන එකක් කොහොමද ප්‍රඥාව උපදින්නේ? ඉතින් අපි తాවකාලිකව අපි පැලැස්තර දා ගන්නවා. අපිට ගැටලුවක් නැහැ. අපිට තේරෙනවා. අපි විසඳ ගන්නම්. කීකේ කියනවා. දැන් අපි ගත්තොත් කවුරු හරි කෙනෙක් හිතවත් වෙනවා. එතකොට දෙමාපිය කියනවා පුතේ ඔය පුද්ගලයා ආශ්‍රය කරන්න බෑ නෑ නෑ අම්මා මං එහෙම නෑ මං හොද ටික විතරයි යාගෙන් ගන්නෙ මං අනවශ්‍ය ටික ගන්න එහෙම තියෙනවනේ දැන් කතා වෙනවනේ අපි හොද ටික විතරයි ගන්නෙ අපි එහෙම අපි හදා ගන්නවා අපිට මේ හොද ගන්න පුළුවන් නරක අයින් කරන්න පුළුවන් කියලා පස්සේ අන්තිමට බැලුවම පස්සේ අපි අරන් තියෙන්නේ හොද කියලා හිතාගෙන නරක අරගෙන නරක කියලා හිතන් හොද අතෑරලා කොච්චර වෙනවද ඔබම. ඒ නිසා සමහර අවස්ථාවලදී අපි ඒ ඇබ්බැහිවීම වලට ඇබ්බැහි වෙනකොට අපිට නොතේරීම කිසියම් ආවේගයක් බලපානවා. මොකද පංච නීවරණයෙන් යුක්ත මිනිසයාට
මේ ඇබ්බැහි වලින් බේරෙනවා කියන එක ලේසි නෑ. අහසින් ගියපු අය බිමට වැටලා තියෙනවා. ඒ නිසා දැන් සමහර අවස්ථාවල අපේ බෝධිසත්වයෝ ගැන තියෙන ජාතක කතා කියවද්දී තමන් තමන් ගැන අධික විශ්වාසයෙන් අහසින් ගිහිල්ලා මහා බෝධිසත්වයෝ සමහර සාරාගේ අරමුණවලදී කඩාගෙන වැටිලා. ඒ නිසා මම තේරුම් ගන්න තියෙන්නේ නම් ඉස්සල්ලාම කර යුතු දෙයක් තමයි තමන් තමන් පිළිබඳ දරන විශ්වාසය අතාරින්න ඕනේ. මට වරදීන්නේ නැහැ, මට පුළුවන්, මම නිවැරදි මේක කිකි අර තමන්ට ලකුණු දා ගන්නවන්නේ. ඒක අතහැරලා තමන් වරදින සුළු කෙනෙක්, තමන් වැරදින සුළු කෙනෙක්, තමන්ට රැකවරණයට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, ශ්‍රාවක සංඝයාගේ සරණ කියලා. මොකද අපිට තේරෙනවා දැන් සමහර අයත් එක්ක කතා කරද්දී ඒ අපි කියනවා දැන් ඔය පොත්පත් කියවන්න එපා, ඔය අමාරු වැඩේ නෑ නෑ, මං මේක තෝර බේරගෙන කියවන්න කියනවා. එහෙම ප්‍රඥාවක් නෑ. එහෙම ප්‍රඥාවක් නෑ. අපිට තේරෙනවා නේ මේ ප්‍රඥාවන්තයන්ගේ ලෝකයේ කියන ලකුණක්වත් නෑනේ.